ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා පොකුරට අද රෝගීන් 669ක් පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ගැන යව වූ වාර්තාවලට නීතිපති උපදෙස් ලැබී නැහැ කොමිසමේදී හෙළිවෙයි දඩ මුදල් ගෙවන්න බැරිව සිරගත වූ 8000කට නිදහස බුදුදහම රැක ගැනීම අන්‍යාගමිකයන්ගේ යුතුයකම බවට අගරදුගුරු හිමියන්ගෙන් ප්‍රකාශයක් පහේ හපනුන්ට වෙනත් පාසල්වල 6ට යන්න අයදුම්පත් කැඳවීම ලබන 10 තෙක් දේශීය ප්‍රවෘත්ති මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 669 දෙනෙකු අද හඳුනා ගැනුණා ඒ සමගින් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27000 ඉක්මවා ගියා මේ අතර සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 20000 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍යංශ පවසනවා අද දිනේ හඳුනාගත් ආසාදිතයින් 669 දෙනා අතරට බන්ධනාගාර ආශ්‍රිතයන් 182 දෙනෙකුද ඇතුළත්. ඒ සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 27228ක්. ඒ අතරින් ආසාදිතින් 7008 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 475 දෙනෙකු පසුවන අතර මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගියා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදු මරණ සංඛ්‍යාව 130ක්. මහර බන්ධනාගාරයේ ඇතු වූ තත්ත්වය පාලනය කිරීමට එක් වූ පොලිස් විශේෂකාර බලකායේ අනදර නිලධාරීවරයා ඇතුළු 150 දෙනෙකු මෙවන් විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. එම බලකායේ 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනී වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. තේ 265න් දැනට ප්‍රතිකාර ලබන්නේ 35ක් විතරයි 230ක්ම සුව වී තමන්ගේ නිවෙස් වෙත ගොස් දැනට නිවෙස් වල ඉන්නවා අද දිනේ ඊයේ දිනේ පෙරේදා දිනේ එක් රෝගියෙක්වත් වාර්තා වුණේ නැහැ කොවිඩ් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් දුරංගස්ලන්ද ප්‍රදේශයේදී නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු එම ස්ථානයෙන් පලා ගොස් දුරංගස්ලන්ද නගරයේ වෙත පැමිණිමින් සිටියේදී සෞඛ්‍යංශ භාරයටගත් මෙම පුද්ගලයා යලි නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා එහෙම යන්න බෑ ගමට හරිද දැන් ඔයා මෙතන දවස් 14ක් නිරෝධායනය කරපුවාම ඔයා දවස් 14ක් මෙතන ඉන්න ඕන. අපි ඔයාලට කෑම බීම ඔක්කොම දෙනවා. රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ මේවර විට පුද්ගලයන් 128 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ප්‍රසිද්ධ දුරකථන සමාගමක සේවයේ නිරත කාන්තාවක ඇතුළු 7 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව කුරුණෑගල දී තහවුරු වුණා. කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ ලැගුම් හලක සිටි මෙම පිරිස සිම්පත් අලෙවි කිරීමේදී සිටියේදී ආම්බුලන්ස් PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. එහිදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ. කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ කෙළඹිදිටි තවරුණු මුදල් නෝට්ටු ඇල්ලීමෙන් පසු මුහුණ කටනාසය ස්පර්ශ කළහොත් එම පුද්ගලයාටද වෛරසය බෝ විය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අපිට හැකි හැම අවස්ථාවකම මුදල් නොයි දැන් තියෙන හුඟක් වෙළඳ ආයතනවල තමන්ගේ කාඩ් එක තමන් විසින් පමනක් අල්ලලා ඒ කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය කරන උපහසුකම් තියෙනවා. එවැනි අවස්ථා භාවිතා කිරීම හරහා අවදානම අඩු කරගන්න පුළුවන්. බය නැතුව තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මේ මුදල් පරිහරණය කරන්න. හැබැයි මුදල් පරිහරණය කර සෑම අවස්ථාවකටම පසුව සබංගාලා අත හොදා ගන්න. දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරවල සිටින සිරකරුවන් 8000ක් ලබන 31වනදා වන විට නිදහස් කිරීමට පියවර ගන්නා බව රාජමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණි රාජමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහි වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලුවා. පවත්නා ගැටළු පිළිබඳව නිලධාරීන් සමග කරුණු සාකච්ඡා කිරීමටද රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තා. මම කැමති තමුන්නාන්සේලාගේ දෙන ප්‍රශ්න බලන්න කියනවා.
ගරු අමතුමනි මා ඇතුළු මරණීය දඬුවමේ විශාල පිරිසක් ඉන්නවා තර අවුරුදු 10 12 ආදි වශයෙන් 23 24 දක්වා 1998 සමාක්‍රමවේදය නැවතුන දා පටන් මේ දක්වා ජනාධිපති පොදු සමාවක් අපහට ලැබුණේ නැහැ ගරු අමතුමනි අපි අපේ එකම බලාපොරොත්තුව ගරු අමතුමනි මරණීය දඬුවමේ සියලුම දෙනාට 20 අවුරුදු සමාක්‍රමවේදයක් ලබා දෙන ලෙස තමයි 800ක් විතර ඉන්නවා සිව්වරුට සමාලෝචනය සහ මරණීය දඬනය සීතාන්තය දක්වා අඩු කරනවා කියන එකත් මේ නිකරුණේ අප මුදල් ගෙවා ගන්න බැරුව ඉන්න සියලුම සිරකරුවන් අපි දෙසැම්බර් මාසේ 31 වෙනකොට සිරකරුවන් 8000ක්වත් නිදහස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තුවක් නැතුවනේ මේක ඇස්සේ ඉන්නේ අද ඉඳන් සිරකරුවට යම් බලාපොරොත්තුවක් තියෙනවා නිදහස් ඉන්නේ හැකියාව තියෙන බව ඒ කියන්නේ මර දඬුවම් සම්පූර්ණයෙන් අහෝසි වෙනවා ඒ කියන්නේ නෑ නෑ අහෝසි නෑ නෑ මරණීය දඬනය සර්ව් කරන කට්ටිය අපි අවුරුදු ගාණක් බල්ලා ඒක ජීවිතාන්තය දක්වා අඩු කරනවා අඩු කරායින් පස්සේ ආයේ ඒගොල්ලන්ගේ හැසිරීම දිහා බල්ලා ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් දිහා බල්ලා මෙතුමන්ලා අපට වார்த்தාවක් ඉදිරිපත් කරාම ඒ අවශ්‍ය කාලය ගෙවලා තියෙනවා නම් අපි එතුමන්ලාව නිදහස් කරනවා මෙතර මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශු කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊට එක්ව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙතර මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා චෝදනාවක් තියෙනවා බන්ධනාගාරයේ විශේෂයෙන්ම මේ මත්පෙති ගොඩක් තිබ්බා මේ වෙන වෙන රෝග වලට ගන්න පෙති ඒවා බීලා තමයි මේක මේ ගැටුම් ඇති කර. ඒතර ඔබතුමායි කාලේ දෙතකොට මේ මේ පෙති එතනට ගියේ. ඇයි එතනට එහෙම පෙති ගියේ? තමුන්නාතර දැනගන්න බටහිර ඖෂධවල කොහෙවත් නැහැ මත්පෙති. ඒකේ තියෙන්නේ ඩයසෙපාම්, නයිට්‍රසෙපාම්. මේ මොකටද මේ තියෙන්නේ? මේවා නිදා ගන්න. ඒතකොට තව ඒවා තියෙනවා ලාගැක්ටි ලරුවා මේවා තියෙනවා. ඒවා ඔය ඔය මානසික පීඩනයේ ඩිප්‍රෙෂන් කියලා තියෙන්නේ. ඒ වට එතකොට තව ඒවා තියෙනවා ට්‍රැන්කියුලයිසර්ස් කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ කලබලකාරී ගතිය නැති කරනවා. එයා සංසුන් කරන ඒවා. ඖෂධ කිසි දෙයක් පාවිච්චි කළා මත් වෙන්නේ නැහැ. මත නැති කරන බෙහෙත් මිසක් මත ඇති කරන බෙහෙත් නැහැ ඖෂධ. ඒ නිසා අමුඩික බොරුවක් ඔය කියන්නේ. මේ තමන්ගේ අතින් වෙන අඩුපාඩු වෛද්‍ය ශාස්ත්‍රයට පවරනවා. අනිත් එක මහා මෝඩ ප්‍රකාශ මේවා. දැන් ඔබතුමා සෞඛ්‍ය මෙතිල හිටියද ඔබතුමා දන්නේ නැද්ද මේ රිවර්ස් පෙත්ත ගැන? මම දන්නේ එහෙම පෙති නැහැ වෛද්‍ය ශාස්ත්‍රයේ. විපක්ෂේ පෙන්නන්න හදනදී නෙමෙයි අතුලත සිද්ධ වෙලා තියෙන්නේ ඒක විශේෂයෙන් පාතාල කණ්ඩායම් කීපයක් අතර ඇතිවෙච්ච ගැටුමක් මිය ගිහිල්ලා තියෙන සියලුම වාගේ රැඳවියන් මිය ගිහිල්ලා තියෙන්නේ ඒ පහර දීම් සහ කැපීම් තුවාල වල වෙඩි වැදිලා මිය ගිය කවුරක්වත් ඇත්තේ නැහැ පසුගිය රජයත් අවුරුදු 4 තිස්සේ සාකච්ඡා කර කර හිටියා අලුතෙන් බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදි කරා. එක සැරයක් අවිස්සාවේල්ලේ, තව සැරයක් බණ්ඩාරගම හොරණ. මේකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඒක නිසා එන්නේ මේ අඩුපාඩු ගන්න රාශියක් එක්ක තමයි වර්තමාන රජයට මේක බාර ගන්න සිද්ධ වුණේ. ඒ විතරක් නෙවෙයි. තාම කෙටි කාල සීමාවක් තුලදී පාතාලය සහ මද්දාවරම් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂකංශ, බුද්ධිංශ ගෙන ගිය ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැට අලුතෙන් තවත් රිමාන්ඩ් සිරකරුවන් ගණනාවක් රිමාන්ඩ් කරන්න සිද්ධ වුණා. කෙටි කාලයක් තුලදී විශාල පිරිසක් ඒ ආකාරයෙන් බන්ධනාගාර රිමාන්ඩ් භාරයට පත්වීම තුළ බන්ධනාගාරවල රැඳවියන්ගේ පිරිස ප්‍රමාණය ඉක්මවා ගිහිලා තිබුණා. ඉතින් ඒක තුළ අවසනන්ත තත්ත්වයක් මහර ඇති වෙලා තිබුණා. ඉදන්ට පරීක්ෂණ කොමිෂමක් පත් කළා තිනෝ. ඒ පරීක්ෂණ කමිටුවේ වාර්තාව, ජේමෝ වාර්තාවන්, බුද්ධිංශවල වාර්තාවන්, ඒ වගේම රහස් පොලිසියේ වාර්තාවන් එක්ක අධිකරණය මගින් උචිත නියෝගයන් දෙනවා ඇති. දැන් අද චෝදනා කරන බොහොම දැවැන්ත රණ හඬක් නගන අපේ ජනතා විමුක්ති පෙරමුණ තමයි ඉස්සෙල්ලම අපේ රෝහණ විජේවීර සහෝදරයා බේරා ගන්න යාපනයේ බන්ධනාගාරයට පහර දුන්නේ. බන්ධනාගාර තුල සිදුවීම් ඇති කරේ ඒගොල්ලෝ. හැබැයි මේ එහෙමයි කියලා අපි මහර බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච සිදුවීම අපි ආවරණය කරන්නේ නැහැ. එතන පැහැදිලිවම සිද්ධියක් වුණා. ඒ සිද්ධියට හේතුපාදක වෙච්ච උදවිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒ උදවියට නිසි දඬුවම් දෙන්නත් ඒගොල්ලන්ට ආධාර අනුබල දීපු නිලධාරීන් ඉන්නවනම් බන්ධනාගාර නිලධාරීන් ඒගොල්ලන්ට දැඩි දඬුවම් දෙන්නත් ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කරන්නත් අපි ආණ්ඩුවෙන් බොහොම දැඩිව ඉල්ලා හිටිනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දින යදායි වරාය හා නාවික සංචාරක ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැෂීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. වැෂීර්ෂ බිඳ විවාදයට එක්මින් මැතිමතුරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා.
සංචාරකින්ට රට විවෘත කිරීමේදී අපි කටුනායක මෙන්ම මත්තල හරහා සංචාරකෙන් දිවයින්ට ගෙන්වීමට අපි කටයුතු කරනවා යාපනයේ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු පෞද්ගල රජ කාලේ ආරම්භ කරා යෝජිත ව්‍යාකෘති වෙනස් කරලා ඉදිකිරීම නිසා අලුතෙන් අපිට ඒක සකස් කරන්න වෙලා තියෙනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට ප්‍රතිපත්තිව තීන්දුවක් කරන් තියෙනවා යාපනයේ හා මඩකලපු ගුවන්තොටුපළවල් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා ඔබතුමා මොන ඉලක්ක කිව්වත් ඔය ඔක්කොම කරන්න සංචාරකව ඉන්න ඕනේ ඉතින් ඒකෙදී ප්‍රධාන දෙයක් තමයි මේ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු වෙලා ඉන්න ඒ ශේෂ්ත්‍රයේ වෘත්තිය අද මේ ශේෂ්ත්‍රයේ කඩාවැටීමත් එක්ක අපි දන්නවා හෝටල් වල ඉන්න සේවකයෝ අද රස්සා නැතුව ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා එනිසා අමාත්‍යාංශ විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා මේ සංචාර කර්මාන්තේ නියලිච්ච ඒ සඳහාම නිපුණතාවයේ තියෙන ඒ අයගේ වෘත්ති ආරක්ෂාව තහවුරු කිරීම මේ විපක්ෂයේ හරියට මැරිලා ඉපදිච්ච අය මේ ආණ්ඩු පක්ෂ ඉන්න කියලා හිතාගෙන විවිධ ආකාරයෙන් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව කතා කරන්නේ මේ සංචාරක ව්‍යාපාර ඉතාමත්ම හොඳ දියුණුවකට පත් වෙමින් තිබුණා එවැනි අවස්ථාවකදී සහරාල්ලට උඩගෙඩි දීලා මේ සහරාල්ලගේ පාස්කු පහරයත් එක්ක ඇදවැටිච්ච සංචාර කර්මාන්තය අද මේ කොයි මේ ගෝලීය වසංගතයත් එක්ක අද ඉතාමත්ම නරක අතට පත් වෙලා තියෙනවා. තවම බණ්ඩාරනායක ගුවන්තොටුපළේ මුදලින් තමයි මත්තල ගුවන්තොටුපළේ ණය ගෙවන්නේ. 2010 ඩොලර් බිලියන් 242 ණයක් ගත්තා. ඒක සහන කාලයක් තිබුණ වසර 5ක 2015 ඉඳන් අපිට ගෙවන්න සිදු වුණා. මන්තුමනේ ඔබතුමා රාජ්‍යමතිවරය ඉන්න කාලේ මත්තල වීගබඩා කරේ කියලා පොඩක් දැනගන්න මට. අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. මම ඒක කතා කරන්න හිටියේ. මත්තල ගුවන්තොටුපළේ නෙමෙයි වීගබඩා කළේ. ගුවන්තොටුපළේ තියෙනවා ගබඩා සංකීර්ණයක්. ඔය ගබඩා සංකීර්ණේ. ඒ ගබඩා සංකීර්ණ හදලා තියෙන්නේ මොකටද කියලා දැනගන්න පුළුවන් ද අපිට? ගබඩා අපි හැදුවේ ඒක ඔබතුමා ආණ්ඩුවේ අපේ ආණ්ඩුවෙන් හැදුවේ මෙන්න බඩු ගබඩා කාඩ් සංකීර්ණ හදලා තියෙනවා ඔබතුමා හිටපු රාජ්‍යමතිවරයා විදිහට වගකීමකින් කියනවාද ඒ ගබඩා හදලා තියෙන්නේ වී ගබඩා කරන්න කියලා වී ගබඩා කරන්න නෙමෙයි ඔබතුමා වගකීමකින් කියනවාද ගබඩා කරේ ගුවන්තොටුපළේ නෙවෙයි කියලා ගබඩා වල ගබඩා කරන්න පුළුවන් ගබඩා තියෙන ගබඩා කරන්න බඩු දැන් අපි හැදුවේ ගුවන්තොටුපළ ගුවන්තොටුපළට අවශ්‍යයි අනිවාර්යයෙන්ම ගබඩාවක් එතන තමුන්නාංශේ මට කියන්න ගුවන්තොටුපළකින් එන මගීන් යනකොටයි එනකොටයි වී ගේනවාද කියලා ගුවන්තොටුපළ ගබඩා සංකීර්ණ වී ගබඩා කළා ඒව ඊට පස්සේ ඒක ඉවත් කරගෙන තියෙනවා දැන් මට කියන්නකෝ දැන් මේ කටුනායක ගුවන්තොටුපළේ නෙළුම් මලේ තිබිච්ච වහල වෙනස් කරන මිලියන 600ක් වියදම් කරන්න වියදම් කළා බිලියන 30ක් පාඩු ලබනකොට ඔබතුමාද රාජ්‍යමතුමා ඔව් ඒතර රාජ්‍යමතුමා බාර ගන්නවද මා මත්තල වී ගබඩා කළා තියෙන මෙතුමා රාජ්‍යමතිවරයා කාලේ කටුනායක පාඩුව ලබලා තියෙන්නේ මෙතුමා රාජ්‍යමතිවරයා කාලේ ඉතින් මට දැනගන්න ඕනේ මේ ගමේ ප්‍රශ්නයක් දන්නේ නැති හින්දා බොක්සර්ගෙන් එක ගෙනාවෙත් මෙතුමමද කියලා පොඩ්ඩක් දැනගන්න මම ඇහුවේ අඩ එක එක හොඳ ප්‍රශ්නයක් දැන් ඒ මෝටර රථ කර්මාන්තශාලාව දැන් හදගෙන යන්නේ නැද්ද කියලා බලන්න ඒ ගිහලා කුලියපිට කියලා බලන්න අර මන්ත්‍රීතුමා ඒ කර්මාන්තශාලාවේ මේ වනවලට හදන වාහන මොනවද කියලා කියන්න වාහන හද තම පටන් ගන්න හදාගෙන යනවා ආහන නෙමෙයි ලොක්ක මෙන්න මේක තමයි ජනතාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මේ මෙතුමලයි කාලේ දැන් මෙතුමලයි කාලේ ඒවා කිව්වා මම කෝප් කමිටුවේ සමාජිකයෙක් ඉන්නවා ගුවන් සමාගමට 2013-14 ගුවන් යාන 8ක් ගන්න කිවිසුමක් අත්සන් කළා තිබුණා 500 එයාබස් සමාගමේ විගණනය කරද්දී අහුනේ සල්ලස් දීලා තියනවා කියලා ෆුට් නෝට් ගන්නකට ඔබතුමා කෝප් කමිටුද හිටියේ හිටියා හිටියා මේ ෆුට් නෝට් එකක් කියන්න ෆුට් නෝට් එකේදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මැතිතුමා කියලා තියෙනවා ඒ ෆුට් නෝට් නිසා කෝප් කමිටු වාර්තාව ශක්තිමත් වුණා කියලා ඔබතුමා ඇත්තට අපි සතුරු වෙනවා මොකද ඔබතුමා මුළු විපක්ෂය වෙනුවෙන්ම පහුගිය කුණු ඔක්කොම හොදනවා සහ වගේම බාර ගන්නවා ඔබතුමා අහගන්නකෝ ඉතින් තරහ ගන්න එපා මාත් එක්ක ඉතින් එහෙම කතා කරන්න එපා මම ප්‍රශ්නයක් නැහන්නේ දැන් ඔබතුමා ෆුට් නෝට් ගහනකොට ඉතියනේ අර චෙක් හම් වෙනකොටත් හිටියද මොන චෙක්ද මොන චෙක්ද මොන චෙක්ද අර ෆුට් නෝට් ගහන පසුකී රජයේ සමිතී තමන් ඇතුළු සියලු දෙනා එක්සත් ජාතික පාක්ෂිකයන් අතහැර දැමීම පක්ෂයේ දැවැන්ත පරාජයට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා වරකපොළ පැවති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකට එක්මෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාර මහතාද මීට එක්ව සිටියා මිත්‍රවරුනි කවුරු මේ රටේ ආණ්ඩු කරන්න නායකයා වුණත් අරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආශිර්වාදය අරගන්න නැතුව. ඔබත් බඩින් නැති මමත් බැන්නා. බෑ බෑ කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 ත් ආණ්ඩු ගත්තා. 2015 ත් ආණ්ඩු ගත්තා. කොරන්න බැරි මෙතන එකෙක් ගොඩට අනික මඩරනේ ආණ්ඩු ගිහෙමනේ. මෙතන අපේ නියෝජ්‍ය නායකයා ගිහිල්ලා පදිංචි වෙලා හිටියේ මෛත්‍රීපාලගේ බොක් අස්සේ. පසුගිය කාලේ අපි ආණ්ඩුවක් තියෙද්දි අපි අපේ පාක්ෂිකයන්ගෙන් ඈත් වුණා. ඒ නිසා තමයි ඇත්තම අපිට මේ ප්‍රතිඵල ලැබුණේ මහා මැතිවන්නේදී. අපිත් කලකිරුණා මිත්‍රයා. ඇමතිවරු හැටියට ඇත්තම මමත් මගේ විශාල කලකිරීමක් තිබුණා. මේ මැතිවන්නේට ඇත්තම මහා මැතිවන්නේට තරඟ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියන චේතනාවෙන් තමයි මං ගිහින්. මම හිතන්නේ රංගේ බණ්ඩාර මැතිතුමත් ඒ වගේ. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායම මෙහෙම කඩාගෙන යනකොට අපිට පක්ෂය ඇතැල්ලා
පැත්තක වෙලා ඉන්න බෑ පක්ෂය ආරක්ෂා කරන්න ඕන කියලා තමයි අපි සිවුරු දනාම ආපෝ මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පක්ෂය ආරක්ෂා කරන්න ඕන කියන ඒ ස්ථාවරින්දන් තමයි පරාජය දැකදක අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මෙරට විශාලතම සුලන් විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබන 8 වනදා විවෘත කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා තමන්ගේ බලශක්ති ප්‍රශ්නය සඳහා විසඳුමක් විදිහට පුනර්ජන්නේ බලශක්තිය විශාල වශයෙන් එකතු කළගත යුතුයි සහ එකතු කරමින් පවතිනවා ලංකාව ගත්තාම අපි ඊටම සතුරු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ සඳහා වැඩි විශේෂත්වයක් පමණක් නෙමෙයි වැඩි බරක් මේ පැත්තට තියලා තියෙනවා රටක් විදිහට අපිට තියෙන ඉලක්කයක් 2030 වෙනකොට ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජන්නේ බලශක්තිය 70%ක දායකත්වයක් ලබා දිය යුතුයි කියන කාරණා. ඉතින් මේ සියල්ලම සලකලා බැලුවාම දෙසැම්බර් මාසේ 8 වෙනිදා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක සුලං විදුලි බලාගාරයක් ජනතා අයිතියට පත් කරන්න පුළුවන්කම ලැබෙනවා. දෙවනගල රජමහා විහාරයේ සතු පුරාවස්තු සහිත භූමි ප්‍රදේශයක් බාහිර පුද්ගලයන් පිරිසක් වංචනික ලෙස අයිති කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි විහාරාධිකාරී ස්වාමින් වහන්සේ මල්වතු මහා විහාරය දැනුවත් කළා. දෙවනගල රජමහා විහාරය යනු පුරාවිද්‍යාත්මක හා ආගමික වශයෙන් විශාල වැදගත්කමක් කුසලන සිත ස්ථානයක්. මෙම විහාරය සතු භූමි ප්‍රදේශයක් බාහිර පුද්ගලින් සතු කර ගැනීම ගැන දැනුවත් කිරීමට විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යරතන ස්වාමින් වහන්සේ මල්වතු මහා විහාරයේ වෙත පැමිණියා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය තිඹුල් කුමරේ විමලධම්ම ස්වාමින් වහන්සේ බැහැදක වත්මන් තත්වයේ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. මම මේ පුරාවස්තු විනාශය පිළිබඳව ඊයේ විදුලි වික්‍රමනායක ඇමතුමන්ට සියලු විස්තර පෙන්වුවා. මේ ගොඩබිම ස්ථානයේ මේ කාන්තා යට ඇඳුම් අනලා තියෙනවා, මේ භූමියේ අනවසර ඉදිකිරීම කරලා තියෙනවා. දැන් අපි මේ බෞද්ධ දෙයක් රකිනකොට කියනවා ජාතිවාදී කියලා. නමුත් මේ බිම සියලු මේ විනාශ කරපු පුරාවස්තු මේවා අපිට ජීවිතේටවත් ආය ගන්න බැරි නෑ කහන්නේ. සඳකඩ පහන කැඩුවට 50,000ක දඩේ වුණාට ආය පැරණි සඳකඩ පහනක් හදන්න කෙනෙක් නෑ. මේ භූමියේ සියලු දේ කඩා බිඳ විනාශ කරපු නුවර යුගයේ දයත් අපේ විමලධර්ම සූරිය රජුරුවන්ගේ කාලේ හදපු විහාරේ අනුනායකයන් මම ඒවා දැන් ප්‍රතිසස් කරන එකන මේ පිළිම යථාර්ථයට පත් කළා. නමුත් පුරා වස්තු ටික විනාශ කරලා ඉවරයි ගොඩක් දේවල්. අනුනායකහට මම පිළිගන්නන්නත් එක්කම මේ දැන් අපිට ඔප්පු ප්ලෑන් ඔක්කොම අනුනායකන් තියෙනවනේ. ඒත් දැන් මෙයාලා ඔප්පු නෑ කියලා කියනවා අපිට. මේ ගම්වර ඔප්පුව තමයි අනුනායකයන් ඔච්චර කාලෙ හංගලා තිබුණ දේශපාලන. මේ ඔප්පු ප්ලෑන් එක ගන්න දෙන්නේ නෑ දේශපාලනේ හිටපු කපිල්ලා අතවස් වෙන විරද්දන මේ පිරිස. දෙවනගල ඓතිහාසික උඩවිම මල්ලතු මහවිහාරයට අයිති විහාරස්ථානය. එනිසා දෙවනගල රජමහාවිහාරස්ථානයට අයිති විශාල ප්‍රමාණයක ඉඩම් අපේ ගරු ජනාධිපතිතුමන්ගේ නියෝගය අනුව සෑහෙන ප්‍රමාණයක් මැනලා ඒවා වෙන් කරලා තියෙනවා. හැබැයි ඒකට සියලු ඉඩකඩම් අයිති වෙලා නැතව ගොඩක් ඉඩම් තියෙනවා. එනිසා මෙන්න මේවා තාම ඕනෑකමින් රැක ගන්නට රැක දෙන්නට රජය මැදිහත් වෙන්න ඕනේ. බුදුදහම ආරක්ෂා කිරීම අන්‍යාගමිකයන්ගේ යුතුකම බව අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත්මිපාණන් අවධාරණය කළා. ඒ පොළොන්නරුවේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ශ්‍රී දමානන්ද ස්වාමින් වහන්සේගේ 81 වන ජන්මදිනය වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනට අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ුණා. අනාගමික ශිෂ්ටාචාරයක් ඇති කරලා මේ රට ගොඩනගන්න අපිට බැහැ. මේ රට ගොඩනගන්න පුළුවන් වන්නේ මේ රටේ පොදු උරුමය සමග අපි සියලු දෙනා අවුල් වීම තුළ. අපි ක්‍රිස්තියානි පත්‍රිකයන් කතෝලිකයන් වුණාට අපි මේ ලංකාවේ පුරවැසි ශ්‍රී මහා බෝධියේ වැඩෙන කුලක දළදා මාලිගාවේ වැඩෙන කුලක වන්වැලි සෑකොතේ වැඩෙන කුලක තමයි අපි උතුම් ගන්න. ඒ නිසා ඒක අපි आरक्षा අනිකුත් ආගමිකයන්ගේ වගකීමක් වෙනවා.
පහා ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව පාසල් ලබා දීමට අදාළ අයදුම්පත් කැඳවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සියලු අයදුම්පත් සහ උපදේශ පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මකින් ලබා ගත හැකි. නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත දෙසැම්බර් 10 වනදාට පෙර බාර දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. පාස්කු ප්‍රහාරයට පෙර අවස්ථා දෙකකදී ත්‍රස්ත විමර්ශන කොටාසය සහරන් හෂිම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ සවිස්තරාත්මක ගොනු දෙකක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණද ගත යුතු නෛතික පියවර සම්බන්ධයෙන් උපදෙස් දීමක් සිදු නැති බව හෙළිවුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා කියා සිටියේ අදාළ ගොනු තුල නෛතික උපදෙස් ලබා දීමට තරම් කරුණු අන්තර්ගතව නොතිබූ බවයි. මෙලෙස රජ අධිනීතිඥවරයා සාක්ෂි ලබා දුන් ආකාරය පිළිබඳ බලවත් අප්‍රසාදය පළ කළ කොමිසමේ සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් ඔහුට අවවාද කිරීමක් ද සිදු කළා. ත්‍රස්ත විමර්ශන කොට්ටාශය යොමු කළ ගොනුවලට නෛතික උපදෙස් ලබා දීමක් නීතිපති දෙපාර්තමේන්තුව නොකළේයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් කොමිසම අද සාක්ෂි විමසුවා. ජනාධිපති කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායම මාලික් අසීස් මහතාගෙන් සාක්ෂි මෙහෙයවීම සිදු නොකළ අතර කොමිසමේ සභාපති විනිසුරුවරයා එය සිදු කිරීම විශේෂත්වයක් වුණා. ත්‍රස්ත විමර්ශන කොට්ටාශය සිදු කළ විමර්ශනවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුව සතු ගොනුව බහරව හිටියේ කවුද? රජයේ අධිනීතිඥවරයෙක් විදිහට කටයුතු කරපු වත්මන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි තමයි අධීක්ෂණ නිලධාරියා විදිහට මේ ගොනුව මට යොමු කළේ. කොමිසම් සභාව සතුව තියෙන ගොනුවට ඇතුළත් ලේඛන සියල්ල ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මට යොමු කළ මුල් ගොනුවේ තිබුණේ නැහැ. තව්හිද් ජමාත් සංවිධානයට අයත් අන්තවාදී අදහස් ප්‍රචාරය කළ වෙබ් අඩවිය තහනම් කරන්නත් ඒ සංවිධානයේ සමාජික සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ුත් නෛතික උපදෙස් ඉල්ලලා තිබුණා. ඔය මුල් ගොනුවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු අන්තර්ගත වෙලා තිබුණද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නගත නෛතික උපදෙස් ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු අන්තර්ගත වෙලා තිබුණේ නැහැ. Facebook ගිණුම්වල තිබුණ වීඩියෝ දර්ශනමට එවන්න කියලා විතරක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට දැනුම් දුන්නා. දැන් ඔබ කිව්වා ත්‍රස්ත විමර්ශන කොට්ටාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරපු මුල් ගොනුවේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නගත වෙන කරුණු නැහැ කියලා. මේ ලේඛනයේ දක්වලා තියෙනවා ජාතික කොඩිය එසවීම ඉස්ලාම් ධර්මයට පටහැනියි කියලා තව්හීද් ජමාත් සංවිධානය කියලා තියෙන බව. ඒ වගේම මේ ලෝකේ තියෙන රාජ්‍ය දෙකයි කියලා තියෙනවා. එකක් ඉස්ලාම් රාජ්‍ය අනික බදු ගෙවිය යුතුයි කියන රාජ්‍ය. මේවා ඔබට එවලා තියෙන දේශනවල සඳහන් වෙලා තියෙනවා කියලා ත්‍රස්ත විමර්ශන කොට්ටාෂය දැනුම් දීලා තියෙනවා. මේ කාරණා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් බව ඔබට වැටහුනේ නැද්ද? ස්වාමිනී, දේශන කිහිපයක පරිවර්තන ටිකක් ස්ක්‍රීන්ෂොට් ටිකක් ඉදිරිපත් කළාම නීතිපතිට නෛතික උපදෙස් දෙන්න බෑ. මේ සම්බන්ධ විමර්ශන කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වූ දරුවන්ගේ අවශ්‍යතාව සපුරාලමින් කලුතර කෙලින්කන්ද ග්‍රාමයේට 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් පිරිනැමුණා. කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස ඔන්ලයින් අධ්‍යාපනය නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. ඒ දුටු විදුලි සංදේශ නියාමන කොමිසම සති දෙකක් තුල 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් එම ප්‍රදේශයට ලබා දීමට පියවර ගත්තා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් එක්ව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වයෙන් සන්නිවේදන කුළුණු ස්ථාපනය කෙරුණා. සන්නිවේදන පහසුකම් ලබා දීම විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ රාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී සිදු කෙරුණා. එම විදුහලට පරිගණක සහ දරුවන් සඳහා පාසල් උපකරණද ප්‍රදානය කෙරුණා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.